හලෝ, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මට නම් කාලෙකට පස්සේ විවේකයක් හම්බුණා. මට මං ගැන පොඩ්ඩක් බලාගන්න. හැබැයි ඉතින් විවේකයක් කිව්වට අද දවසට වැඩ ගොඩාක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම ඩර්ම ක්ලිනික් එකට ගියා ෆේස් ට්‍රීට්මන්ට් එකකට. ඉතිං මගේ ෆේස් ට්‍රීට්මන්ට් එක නම් ක්ලීන් අප් එක නම් හරිම ඉහළ විදිහට කෙරුණා. ඉතින් මන් නම් ගොඩාක් සෑහීමකට පත් වුණා. ඉතින් ප්‍රභාත නම් කම්මැලි තමයි. ඉතින් එයාට හිතුනහම වීඩියෝ කරනවා, හිතුනහම උඩ බලාගෙන ඉන්නවා. ඒ වුණාට ඉතින් මම නම් හරිම සතුටින් තමයි මේ වෙනුවෙන් කැප වෙලා හිටියේ. මේ බලන්න, ඊළඟට අපේ පුත්තරයව අරගෙන ගියා කොණ්ඩෙ කපන්න. ඒ ළමයාත් මාස එකමාරක් තිස්සේ නිදි මරලා මහන්සි වෙලා පාඩම් කළා, ස්ට්‍රෙස් පිටින් ඉඳලා කොණ්ඩයක් තියා නියපොත්තක්වත් කපා ගන්න නැතුව හිටියේ. ඔන්න පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න අපි චන්නගේ සැලෝන් එකට ආවා. කොණ්ඩ කපන්න පෙර කැපුවට පසු පුතා විතරක් නෙමෙයි ඉතින් ඒ පාර තාත්තත් ආපු එකේ රැවුලයි කොණ්ඩේ කපා ගත්තා. මම ඉතින් අම්මා වුණා කියලා නිකන් ඉන්න බෑනේ. මමත් ඉතින් එහෙමයි බොස් එකක් හදාගත්තා. මේ දොස්තර කමත් මා සල්ලි වලට අරන් ඔගොල්ලෝ බලන්න ඉතින් එකපාරට මේ මොකද්ද උනේ කියලා නේද? ඊට පස්සේ එදා හවස තිබුණා විසංගමණය කියන අලුත්ම සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය. ඉතින් ඒකටත් අපිට ආරාධනා කරලා තිබුණ නිසා ගෙදර ඇවිල්ලා හවස ආයෙත් ලෑස්ති වෙලා අපි ගියා සෙවොයි ප්‍රීමියර් එකට විසංගමණය බලන්න. ඉතින් මේ වොයිස් කට් එකක් දෙන ගමන්. ඉතින් ඇත්තටම මේක හරිම ලස්සන චිත්‍රපටයක්. ඒ වගේම ඉතින් අද කාලේ ගොඩක්ම සිද්ධ වෙන අවය වෙන්දේ සිනමා මේ කතා කරන්නේ. සේමිනි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ. ඉතින් හරිම දක්ෂ විදිහට මගේ සහෝදර ශිල්පිනිය මේ චිත්‍රපට රංගණයෙන් දායක වුණා. ඊට පස්සේ ඉතින් අපි චිත්‍රපටේ බල ඉවර වෙලා, සුහද කතා බහ ඉවර වෙලා, ෆොටෝස් ටිකකුත් අරගෙන පුරුදු විදිහට ගෙදර ආවා. ඉතින් ඔන්න එදා දවසම ඔන්න ඔය විදිහට ගොඩාක් කාර්යබහුල වෙලා තමයි ගත උනේ. විවේකයක් ලැබුණා කිව්වට එදා දවසේ විවේකයක් තිබිලා නෑ නේද? එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ආයෙත් අපි ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු.